අයිබෝවන් අද කතා කරන්නේ ශ්‍රී ලංකාවේ තරුණයින් පිරිසකට මුහුණදීමට සිදුවුණු අද්භූතු සිදුවීමකටයි. ඉතින් මේ කතාව මං අන්තර්ජාලයෙන් හොයාගත්ත ලිපියක්. අවාසනාවකට මේ කතාව ලියපු කෙනා ගැන විස්තරයක් තිබ්බේ නැහැ. ඉතින් මේ කතාව ඇත්තද බොරුද කියලා මට 100%ක් වගකීමෙන් කියන්න බැහැ. ඒ නිසා ඔබගේ කාලය නාස්ති වෙනවා කියලා හිතනවා නම් වීඩියෝ ක්ලෝස් කරලා මගේ චැනල් එකේ තවත් වීඩියෝස් තියෙනවා, ඒවා නරඹන්න. ඉතින් අපි කතාවට බහිමු. මේ කතාව පටන් ගන්නේ තරුණයන් පිරිසක් නුවර බලා යාමට තීරණය කිරීමත් සමගයි. මෙම තරුණයන් පිරිස හා මේ කතාව කියන තරුණයාගේ මවත් හා රත රියදුරත් පැමිණ තිබුණා. ගමන අතරතුර ආහාර පාන ලබා ගැනීම සඳහා ඔවුන් කුඩා හෝටලයක් අසල නවතිනවා. එම ප්‍රදේශයේම ගස් වලින් වට වී තිබුණු අතර මෙම හෝටලය හැර වෙනත් ගොඩනැගිලි හෝ ගෙවල් මෙහි දක්නට තිබුණේ නැත. මෙම හෝටලයේ දකුණ විට යම්කිසි පාළු ගතියක් ඔවුන්ට දැනෙනවා. මෙම හෝටලයේ එළවලු කෑම පමණක් තිබු අතර මොවුන් පිළිගැනීම සඳහා එක කාන්තාවක් හෝටලයේ ඉදිරිපස සිටියා. මෙම කාන්තාව ඔවුන්ව සාදරයෙන් පිළිගන්නවා. හෝටලයේ එම වේලාවට හිස්වී තිබුණු දැක කවුරුත් පුදුමයට පත් වූයේ නැත. මෙම පිරිස සමග පැමිණි මවත් හා තවත් තරුණයෙක්ට මේ කාන්තාව පිළිබඳ යම් අමුත්තක් දැනුණද ඔවුන්ට ඒ කුමක්ද කියා සොයා ගැනීමට නොහැකි වුණා. ඉන් පසුව කාන්තාව පැමිණ ඔවුන්ට ආහාර ලබා දෙනවා. මෙම ආහාර පිළිබඳ මේ මව දැඩි කනස්සල්ලට පත්වෙන්නේ එළවලු කෑම පමණක් තිබෙන මෙම ස්ථානයේ ඔවුන්ට ලැබුණු ආහාරවල මස් මාංශ අඩංගු වීම නිසායි. මේ ගැන පැමිණිල් කළ මවට මෙහි ආහාර තොගය අවසන් වූ නිසා මෙසේ ආහාර පිළියෙල කිරීමට සිදු වූ බවට මේ කාන්තාව සමාව අයද පවසනවා. ඉතින් මේ මව හා අනෙකුත් තරුණයා මේ ආහාර වේලට අතවත් තැබුවේ නැත. ඔවුන් දෙදෙනා දැනටමත් භීතියෙන්ය. නමුත් අනෙකුත් තරුණියන් මේ ආහාර වේල රස කරමින් ගිලා දමනු ලබනවා. මේ ආහාර වේල දෙස බැලූ මව මේ ආහාර උණු උණුවෙන් හා නැවුම්ව ඇති බවට නිරීක්ෂණය කරනවා. කෙසේ වෙතත් මේ මවත් සමග පැමිණි සිටි දස දෙනාට විනාඩි 5ක සුළු කාලයකින් ආහාර පිළියෙල කළ ආකාරය ගැන මවට සැක පහළ වෙනවා. මෙම සැකයේ අනෙකුත් තරුණයාටත් මේ මව පැහැදිලි කරනවා. ඔහුද එයට එකඟ වනවා. පසුව මේ තරුණයා ඔහුගේ යාළුවන්ට ආහාර තවදුරටත් නොගන්නා ලෙසට ඉල්ලීම් කරනවා. ඒ සමගම ඔහුගේ මේසයේ තිබුණු ආහාර වේල තරමක් පිළුණු වී ඇති බවට ඔහු දකිනවා. මේ දුටු මවද පුදුමයට පත්වෙනවා. මේ කාන්තාව කුමක් හෝ දෙයකට මාන බලන බවට මේ මව තහවුරු කරගන්නවා. ඔවුන් ආහාර ගන්න ආකාරයද මෙම අද්භූත කාන්තාව හෝටලයේ කුස්සියේ සිට දැඩි අවධානයකින් බලා සිටින බවට මේ මව දකිනවා. ඉතින් ඔවුන් මුදල් ගෙවා මෙම හෝටලේ හැර යනවා. වාහනේ යන විට තරුණයන් ආහාර වේල පිළිබඳව හොඳ පවසනවා. මේ මව මේ තරුණයන්ගෙන් මේ කාන්තාව පිළිබඳ අමුත්තක් නොදැනුනේද විමසන විට ඔවුන්ගෙන් එක්කෙනෙක් මේ කාන්තාවගෙන් පිළුණු වුණු මස්වල දුගඳ පැමිණි බවට පවසනවා. මේ වන විට මේ මවගේ හදගැස්ම ඉහළ යන්නේ මීළඟට සිදුවිය හැකි දේ පිළිබඳව සිතමිනුයි. විනාඩි 15කින් පසුව මේ තරුණයින් වාහනය නවතා එළියට බහින්නේ ඇඟට ගඩොල් කැට වලින් ගැහුවා හා සමාන වේදනාවක් ඇති බවට පැමිණිලි කරමිනුයි. ටික වේලාවකින් පසුව එක් තරුණයෙක් උස් හඬකින් කෑගසනවා. හෝටලයේ සිටි එම කාන්තාව රථය දෙස සිටගෙන සිටින බවට මේ තරුණයා පවසනවා. මෙයින් තිකැස්සුණු මව මෙතනින් ඉක්මනට පිටත් වෙමු යයි බල කරමින් ඉල්ලා සිටිනවා. මවගේ ඉල්ලීමත් සමගම ඔවුන් පිටත්වනවා. මොහොතකින් පසු රථයේ රියදුරු හෝටලයේ කාන්තාව මෙම රථයේ පිටුපස පන්නා එන බවට දකිනවා. රථයේ රියදුරු කිසිදු වචනයක් නොකියා රථයේ වේගය ඉහළ දමනවා. මේ වේගයෙන් තිජස්සුණු අනෙකුත් මගීන් පිටිපස හැරී බලනවා. මේ කාන්තාව අද්භූත සිනාවත් සමග තමන්ගේ වාහනය දෙසට දිව එනවා ඔවුන් දකිනවා. විනාඩි 10කින් පසුව ඔවුන් ජනාකීර්ණ ප්‍රදේශයකට ඇතුළු වනවත් සමග මේ කාන්තාව අතුරුදන් වනවා. ඔවුන් මහනුවර නගරයට පැමිණෙනවා. තම ඥාති නිවසක එදින රෑ මොවුන් නවතිනවා. වෙලාව රෑ අලුයම 3යි. නිවසේ සිටි සියලු දෙනාම අවදිවන්නේ තරුණයින්ගේ උදරයෙන් මතුවන වේදනා විලාපයටයි. අවට අසල්වැසියන්ද අවදි වී පැමිණෙන්නේ මේ විලාප හඬටයි. සමහරු වමනේ දමන අතර සමහරක්ට සිහිය නැති වෙනවා. මේ මව සහ අනෙකුත් කාන්තාවන් එක් වී විවිධ ඖෂධීය පානයන් පිළියෙල කරත් තත්ත්වයේ කිසිම වර්ධනයක් තිබී නොමැත. පසුව ගිලන්නත් සේවයක් තුළින් මොවුන්ව රෝහලට රැගෙන යනවා. මෙය ආහාර විෂවීමක් බවට වෛද්‍යවරයා පවසනවා. ලබාගත් ආහාරවලට අනුව ඔවුන් ජීවතුන් අතර සිටීමද පුදුමයක් බවට මේ වෛද්‍යවරයා තවදුරටත් පවසනවා. මේ මව පසුව ඥාති නිවසට පූජකවරුන්ගේ උදව් ඇතිව ආශිර්වාද කළ යුතු බවට ඥාතින්ද පවසනවා. අසනීප වූ තරුණයින්ට සත කීපයක් පමණ රෝහල් ගතව සිටිය යුතු බවට ඒ දොස්තරවරුන් පවසනවා. ඉතින් මෙසේ සත කීපයක් ගතවීමෙන් පසුව ඔවුන් නිවස බලා යන්නේ ඔවුන් නුවර බලා ආ මාර්ගයමයි.
ඉති මෙම හෝටලේ හරහා ඔවුන් ගමන් කරන බවට දැන දැනත් ඔවුන් යන්නේ දැඩි බියකින්ය. මෙවර මෙම හෝටලේ මිනිසුන් පිරී උතුරා යන බවට ඔවුන් දකිනවා. මොහොතක්වත් නාස්ති නොකර මෙම හෝටලේ අයිතිකරුව හමුවී ඔවුන් මෙම සිදුවීම පවසනවා. මෙම සිදුවීමෙන්ද මෙහි සේවකයන් හා අයිතිකරු පුදුමයට පත්වෙනවා. මේ මව සහ තරුණයන් මෙම හෝටලයට පැමිණ දිනේ ඔවුන් අවමංගල්‍යයක් සඳහා දවස් 3කට පමණ හෝටලේ වසා දමා තිබුණා. ඒ වගේම හෝටලේ ඉදිරිපිට කියූ පරිදිම ඔවුන් එළවලු කෑම පමණයි විකුණන් ලබන්නේ. මෙම අයිතිකරු පවසන පරිදි මෙම ප්‍රදේශය හොල්මන් කරන අද්භූත ගැහණියක් සිටින බවට අයිතිකරුට මෙම ප්‍රදේශයේම පූජකවරයෙක් පවසා තිබෙනවා. මෙම අද්භූත කාන්තාවගේ කතාව මුන් දන්නේ නැත. නමුත් මේ කාන්තාව ජීවිතයට හානි වන පරිදි ක්‍රියා කිරීමට බොහෝ කැමැති බවට මේ පූජකතුමන් පවසා තිබෙනවා. නමුත් මෙම හෝටලේ අයිතිකරුට නැගුණු එකම ප්‍රශ්නය වූයේ මෙම හෝටලේ සියලුම දොරවල් අගුළු දමා ගොස් තිබුණත් මේ කාන්තාව කෙසේද ඇතුළට පැමිණියේ යන්නයි. ඉතින් යාළුවනේ මෙවැනි වීඩියෝස් දිනපතා නැරඹීමට channel එකට අනිවාර්යෙන් subscribe කරන්න ඕගලන්ට ජය වේවා.